සුබෝ උදෑසනක් ඉතින් අද පුරුදු විදියට නිවුස් මෝනින් තුලින් ඔබ හමු වෙන්න සූදානම් වන්නේ අද දවසේ ජාතික පුවත්පත්වල වාර්තා කරලා තිබෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම ඒ වගේම ක්‍රීඩා පුවත් විදේශ පුවත් මේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන සූදානම් වෙන පුරා භයත් පුරාට ගුඩ් මෝනින් මහේෂ් ගුඩ් මෝනින් ආයුබෝවන් සුබෝ උදෑසනක් අදත් සුපුරුදු පරිදි නිවුස් මෝනින් තුලින් ඔබ හමු වන්නේ දවසේ වැදගත් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන මේ ආරමුණ ඇතුව ශානුක බුදුරජාණන් වහන්සේ මේ බොහොම අපූර්ව උපදේශයක් දීලා තිබෙනවා නැත්නම් අනුශාසනාවක් කරලා තිබෙනවා ඒ කතාවෙන් කියන්නේ when you love a flower you pluck it when you like a flower you pluck it but when you love a flower you water it daily one who understands this understands life යමෙක් මලකට කැමැත්තක් දැක්කම මේ මල නෙලා ගන්නවා හැබැයි යමෙක් මලකට ආදරය කරනකොට ඒ මලට වතුර දාලා පෝෂණය කරනවා when you love a flower when you like a flower you pluck it but when you love a flower you water it daily දැන් ශානුක මේක බොහොම ගැඹුරු අර්ථයක් තියෙන කතාවක්. අපි ගොඩක් කට්ටිය එක තේරුම් ගන්න නැහැ. බුදුන් කිව්වේ මේ කතාව තේරුම් ගත්ත කෙනා ජීවිතේ තේරුම් ගන්නවා. දැන් ඔබ නිකන් හිතන්න කැමැති මලක් නෙලා ගත්තද ආදරය කරන මලක් පෝෂණය කරාද? මේ පාන්දරම අමාරු දන්න දන්නේ. නෑ නෑ එහෙම නෙවෙයි. පෝෂණය කරා. ආ පෝෂණය කරා. ඒක මල් ගොඩක් කැමැති අපි කැමැති මල් තියනවා නෙලා ගන්න. හැබැයි අපි කරන්නේ කැමැති එකද කැමැති මල් ගොඩක් තියනවා නෙලා ගන්න. අපි කරන්නේ ආදරය කරන මලක් තෝරගෙන आदर संबंध मौबी एलपीटी चंदेट दिन नियम कलाई තේරීම් බාර නිලධාරියා නිවැරදි කියලා තමයි වාර්තා කරන්නේ එල්පීටී ප්‍රාදේශීය ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරියාට මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික විසින් දුරකථනය මගින් තදබල ලෙස දෝෂාරෝපණය කර ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි මේ පිළිබඳ මෞබිම කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරේ ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව क्रिया कर अति भवाई मौबी पत्पत वार्ता करें विशेष महेश मेहदी वेलाती है मे अरे श्रेष्ठाधिकार नियोगे निकुत करें पे मतिवरण खेदी संबंधित मैं गाल तेरी दारी वर आट मैं चोदना विधि पत्र मतवर प्रश्न टूडे बोर्ड पत्न ईसी मेंबर बी रेटिंग इन हार्श लैंग्वेज वासु अर्जेस स्पीकर्स टू लुक इनटू आर ऑफ यस्को UPF parliamentarian Vasudev Nana Karyasthali requested speaker Karu Jayasurya to look into an incident whether the returning officer of the Gol district was reprimanded by a member of the elections commission over selecting a date for the LPTA Pradesh Sabha election Nana Kar said I heard that this EC member phoned the Gol district returning officer and scolded him using harsh language for selecting a date to hold the LPTA PS election yanwa dan usavien chandaya pawathwanna kiwwa dan chandaya pawathwime dine sambandhen කොමිසම් වල ඉන්න උදවියයි දෙපාර්තමේන්තුවේ ඉන්න උදවියයි දැන් ගහ ගන්නවා මේකනේ අපේ රටේ තත්ත්වය එක් කාලයක් තිබ්බ නීතිය ස්වාධිපත්‍ය නැහැ නීතිය පැත්තෙන් හරි දේවල් කියවෙන්නේ නැති තත්ත්වයක් තිබ්බා ඒක වෙනකොට ඔන්න දෙපාර්තමේන්තුවේ කට්ටිය වැඩ කරා දැන් නීතිය හරියට වුණොත් දෙපාර්තමේන්තුවේ කට්ටිය වැඩ කරා දැන් මේකනේ සානුක මේ වෙන්නේ ඒ කියන්නේ ඡන්දය පැවැත්වීමට වඩා තම තමන්ගේ මාන්නවල් සහ තම තමන්ගේ ඊගෝ එක පෙන්වා ගැනීමට තමයි බොහෝ වෙලාවට අපේ කට්ටිය සමර්ථයක් දක්වන්නේ මේ පිළිබඳව අපිට තිබෙන වීඩියෝ දර්ශන කීපයක්. ඔව් අපි ඒක ගැන බලමු. තේරිම් මරණලාරි බැඳී සිටිනවා ඡන්ද විමසීමට දිනයක් නිකුත් කරන්න. ඔහුගේම දිනය වශයෙන් ඔක්තෝබර් 11 වෙනි දින නියම කොටය ගැසට් නිවේදනයෙන් ප්‍රකාශ කරලා තිනවා 2018 ඡන්ද හිමි නාමලේඛනයේ අනුසාරයෙන් පැවැත්වෙනවා. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සහ අනවසර ප්‍රචාර කටයුතු වැළැක්වීම තහනම් කිරීම යනාදී නීති පසුගිය ඡන්ද විමසීම් වලදී වෙනම බලපෑත් වෙනවා. ඔව් ඉතින් එයා කාරණේ තමයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා අදහස් පළ කරන්නේ ඉතින් අපි රසපුවත් පත්‍රයත් අවධානය යොමු කරන්නේ හා සම්බන්ධ පුවතකට ලක්ෂ 5කට ජාතික හැඳුනුම්පත් නැහැ ඒ තමයි රසපුවත් පත්‍ර තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට අද වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ ලක්ෂ 5කට වඩා පුද්ගලින් සංඛ්‍යාවකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානවිකම් කේන්ද්‍රයේ ආවරණය කරයි ශ්‍රී ලංකා මානවිකම් කේන්ද්‍රයේ ජාතික හැඳුනුම්පත් සම්බන්ධයෙන් කළ අධ්‍යනයකදී මේ බව අනාවරණය කරගෙන තිබෙනවා මේ කේන්ද්‍රයේ වැඩබලන අධ්‍යක්ෂිකා
සුරංගී ආර්යවංශ මහත්මිය පවසා ඉගල තමයි රස පුවත්පත වාර්තා කරන්නේ සිය අනන්‍යතාවය සැඟවීමේ අරමුණින් ලක්ෂ 5කට පිරිසෙන් ලක්ෂයකට ආසන පිරිසක් ජාතික හැඳුනුම්පත හිතාමතා ඇතම් අවස්ථාවල ඉදිරිපත් නොකර බවද මෙම අධ්‍යයනයේදී හෙළි වී ඇත කියලා තමයි රස පුවත්පත අදවසේ තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තියක් ඉදිරියට වාර්තා කරන්නේ දියලම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය RMB Transport Ministry Dereliction of duty causes 4 billion loss. Saman Indrajit Partha Karanya Island Poatpatra. Government coffers suffered a loss of around 4 billion rupees owing to a decision made by the Department of Registration of Motor Vehicles to extend a contract given to a private company to issue smart driver license. An investigation conducted by the Committee on Public Accounts has revealed that RMI Apinatha me Kandapikiyan me Riyadru Balapatra Nikutkarna Ayatane Vana Registrar of Motor Vehicle Nathang වාහන පිළිබඳ වාහන ලියාපදිංචි කිරීමේ ආයතනයේ එහෙන් තමයි අපිට මේ වීදුරු බලපත්‍ර ලැබෙන්නේ මේ ආයතනයේ අර ස්මාර්ට් ලයිසන්ස් නැත්නම් මේ ස්මාර්ට් ඩ්‍රයිවර් ලයිසන්ස් ලැබෙනවා මේ නිකුත් කිරීමට පෞද්ගලික ආයතනයකට ලබා දීලා තියෙන්නේ ඒ කොන්ත්‍රාත්තුව නැවත අලුත් කිරීම නිසා බිලියන 4ක මුදලක් රජයට පාඩුනා කියන කාරණේ තිබෙනවා දැන් සාදුක දැන් මේ කතාවේ ඇත්තක් තියෙන පුළුවන් ඒ වගේම සමහර ලාට අපේ රටේ දැන් පොඩි ප්‍රවණතාවයක් තිබෙනවා මේ හැම දෙයක්ම රජය සහ පෞද්ගලික අංශ වැඩ කටයුතු කරොත් ඒක හොරකමක් කියලා කියනවා දැන් රජයේ නිලධාරීන් සහ රජයේ දෙපාර්තමේන්තු හොඳ වුණා නම් මේ විදිහට පෞද්ගලික අංශයට දෙන්න වෙන්නේ නැහැ දැන් මෙහෙම කතාවක් ගත්තොත් දැන් මේ කතාව ඇත්තක් ඇති හැබැයි ශානුක මම මගේ ඇස් දෙකට දැකලා තියෙනවා අර යන්නකෝ වේරහැර මේ ලයිසන් ගන්න තැනට නිලධාරීන් සල්ලි ගන්න විදිය මේ CCTV කැමරා දාලා තියෙනවා කොරගෙන කභියෝග කරා අපි මේ අභියෝග බාර ගන්න කැමති ඒ නිල පියන් ගේ ඉඳන් ගහනවා කියලා අතන කියන්න හොඳ නැහැ හොරකම් කරනවා ඉතින් මේ බිලියන් 4ක් කොන්ත්‍රාත් එක්කින් පාඩුනා වගේම අල්ලස් කොච්චරක් ගන්නවද ඔය තැන් වල වැඩ කරන මහත්තුරු අපිට ඒක කියන්න බුණ මොකද අපි අධ්‍යක්ෂකෙන් දැකලා තියෙන අපි නම් අල්ලස් දීලා නැහැ නමුත් මේ මිනිස්සුන්ගේ බය නැතුව ලැජ්ජ නැතුව මේ වාහන ලියාපදිංචි කිරීමේ සහ මේ ආර්මි දෙපාර්තමේන්තුවේ උදවිය එහෙම සල්ලි ගන්න එක මේ රටේ මිනිස්සු දන්න කාරණයක් ඔව් ඒ වගේම පුවතක් තමයි තවත් රටේ සිදුවන වංචා දූෂණ සම්බන්ධ ප්‍රවෘත්ති තමයි බිලන ආවරණය කරන්නේ දිවයින පුවත්පත් තමයි මේ ප්‍රවෘත්ති ගෙන එන්නේ ඇමති ලේකම්ගේ ලයිස්තුවෙන් ජාතික ඉතිරි කිරි බැංකුවට සේවකයන් 1707ක් අරන් කෝප් කමිටුවේදී අනාවරණය කරගන්න කියලා තමයි වාර්තා කරන්නේ විෂය භාර ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය විසින් එවන ලද ලෑස්තුවක් මත සේවකයන් 1707ක් කොන්ත්‍රාත් පදනමින් ජාතික ඉතිරි කිරීම බැංකුවේ සේවය සඳහා වදවාගෙන ඇති බව පාලන අධිකාරියේ ඊයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේවත් කෝප් හමුවේදී ප්‍රකාශ කළේ කියලා සඳහන් කරනවා ඩයිල පුවත්පතේ මොවුන්ගේ ඉංග්‍රීසි පුවත්පතේ මේක මේ ප්‍රවෘත්ති පළ කරලා සඳහන් කර තිබෙනවා මේ විදිහට මේ පුරුද්ද පටන් ගත්තේ 2008 කියලා ශානුක. දැන් දිවයින පත්තරේ එහෙම නැද්ද ඒ කැලේ? නෑ මේ වාර්තා කරන 2008 තමයි මේ ආරම්භ කළා තිබෙන. හැබැයි 2007 වසරේදී එවැනි සේවකයන් 104ක් 2017 වසරේදී එවැනි සේවකයන් 104ක්ද 2018 වසරේදී එවැනි සේවකයන් 36ක්ද 2009 වසරේදී සේවකයන් 250ක්ද මේ ආකාරයෙන් ඇමති විෂය භාර අමාත්‍යවරයාගේ ලේකම්වරියාගේ ලේකම්වරියගේ පෞද්ගලික ලේකම්වරියගේ අත්සනින් ජාතික ඉතිරි කිරීම බැංකුවට බදවාගෙන තිබෙනවා කියලා කෝප් කමිටුවේදී අනාවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් වැරදි පුද්ගලයක් කරපුවා වැරද්දක් කරපුවම අනිත් පැත්තේ වැරද්ද දිගටම කරනවා. දැන් 2008 නේ මේ වැඩේ වෙලා තියෙන්නේ. ඔව්. ලයිස්ට් වෙනක පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක 2017ත් වෙලා තියෙනවා 18ත් වෙලා තියෙනවා 19ත් වෙලා තියෙනවා. ඉතින් යහපාලනය ගැන කතා කරන්න ආපු ආණ්ඩුවක ඇමතිවරයෙක්ගේ ලේකම්වරියක් අතින් එවැනි දෙයක් වෙන එකත් කනගාටු කරුණක් කියන එකයි මතක් කරන්න ඕනේ. ඒ ගාම දින වෙන පුවත්පත වාර්තා කරනවා. ඒත් කෝප් කමිටුවේ ඊයේ සිදු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් 2012 දී ඉතිරි කිරීම බැංකුව ලබාගත් ඩොලර් මිලියන 1000ක ණය වත්මන් පාලන අධිකාරියේ ගෙවා අවසන් ඉතිරි කිරීම බැංකුවේ සභාපති කෝප් කමිටුවේදී කියයි කියලා තමයි වාර්තා කරන 2012 වසරේදී ජාතික ඉතිරි කිරීම බැංකුව ජාත්‍යන්තර බැඳුම් කර මගින් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ණය මුදල වත්මන් පාලන අධිකාරිය යටතේ ගෙවා අවසන් කළ බව එම බැංකුවේ සභාපති HNJ චන්දසේකර මහතා පාර්ලිමේන්තු කෝප් කමිටුවේ ඊයේ ප්‍රකාශ කරා කියලා තමයි දිනවෙන පුවත්පත වාර්තා කරන්නේ. සානු කෝප් එක ගැන කතා කරපු ඉඳලා යම්කිසි අදහසක් තිබුණා දැන් කෝප් කමිටුවේ මේ වාර්තා කිරීම නැත්නම් කෝප් කමිටු රැස්වීම මාධ්‍යයට විවෘත කිරීම බොහොම හොඳ කාරණයක් සානුක. ඒකදී අපි දැක්ක විනිවිද භාවයක් නැත්නම් ජනතාවට මේ කෝප් කමිටුව ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණේ පෙන්වන්නට පුළුවන් වෙනවා. ඒ වගේම රජ නිලධාරීන් පවා බියක් ඇති කර ගන්නවා මේ කෝප් කමිටුව හැසිරෙන ආකාරය නැත්තම් ඔවුන්ගේ ක්‍රියාවලිය ඇසින් දුටුවාම ඒ වගේම කෝප් කමිටුවේ මහත්තුරු තේරුම් ගන්න එක කාරණයක් තිබෙනවා ශානුක. එතෙන් වෙන සියලු රජ නිලධාරීන් හොරු නෙවෙයි. ඔව්. එතෙන් වෙන සියලු නිලධාරීන්
හොරු නෙවෙයි. අර අපි කියන දේශපාලඥයෝ සියල්ලම හොරු නෙවෙයි වගේ සමහරලාට මම දැකපු දෙයක් කර රජයේ නිලධාරීන්ගේ ආත්ම ගෞරවය කෙලසන ආකාරයෙන් ප්‍රශ්න කිරීම කරනවා ශානු. ඔව් දැන් මහේෂ් සඳහන් කරපු කාරණේ හරි කියනවා. මේ මතක් කරලා ඉන්නවා මහේෂ් මේක වැදගත් ඒ කියන කාරණේට දැන් ඊයේ අර ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ගාලා ප්‍රශ්න කිරීමක් කරානේ. ඔව්. දැන් ඊතරදී හිතන මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් ඒ නිලධාරීන්ගේ සමහර වංචා දූෂණ ගැන ප්‍රශ්න කරනවා. ඒ විෂය බාර හිටපු ඇමතිවරයෙම මේ ගැන ප්‍රශ්න කරනවා. ක්‍රිකට්කට කතර හිතන දැන් මේ ඇමතිවරයාගේ උපදේශකලා වෙන්න පුළුවන් සමහරට නිලධාරීන්ගේ කටයුතු කරලා තියෙන්නේ. ඔව් දැන් මෙතන දැන් කරන්න යන්නේ කියන ඇමති කිව්වත් නිලධාරීන් කරන්න එපා කියන කාරණය. ඒක හොඳයි. දැන් ක්‍රිකට් ආයතන වල ගත්තොත් සානුක බයනතු කියන්න පුළුවන් ඒව ඇත්තටම දූෂිත ආයතන. අපිත් වගේ දිනලා තිනවනේ. ඒවා දූෂිත ආයතන. දැන් අපිට ඉන්න බැරි වුණේ අපි දූෂිත නැති හින්දානේ. ඔකේ බොහෝතර දූෂිත මිනිස්සු ඉන්නේ. නමුත් අර දැන් රජයේ ආයතන ගත්තහම සමහරවිට පසුගිය රජයේ සමය කරපු වැරද්දකට ඒ නිලධාරියා අද ඉඳලා නැහැ. निलधारी श्रेष्ठ बलवत् हाई अब अनीपेत्र निलधारी यम किसी आकार पशुभैम लकुन रजेट तमारेवी निलधारी वेडक्रवागर मम्मी दकीन देखिया समहार लावट अपेरटे हरी हरी पुरुदत्ती शानुक यम किसी कौर है विवेचन दो आई हुयानी बार नमीनिया होरागांटो एमिया वेडबरी मनुष्य गांटदानो मम के समहार विलावट कोप कमिटे क्रियावल जनता पेन बहुमत कारण නිලධාරීන් බයකරනක බොහොම හොඳ කාරණයක් කරන වැරදි කරන්නේ ඒක ඉතාම හොඳ කාරණයක් රටට ඉතාම අවශ්‍ය කාරණයක් හැබැයි ඒ වගේම යම් වෙලාවකට රජයේ නිලධාරීන්ගෙන් මේ ප්‍රශ්න කරනකොට ඔවුන්ගේ ආත්ම ගෞරවය ගැන යම් දුරකට හිතන්න ඕනේ මොකද එහෙම නොවුනොත් සානුක ඔවුන්ගේ ආයතනවල ඉන්න පහළ නිලධාරීන් සෙසු නිලධාරීන් ඔවුන්ට ගෞරව කරන එක නැති වෙයි දැන් බොහෝ ආයතනවල ඉන්නවනේ ඔය කතන්දරේ දැන් සමහර සෙසු නිලයන් ජේෂ්ඨ නිලධාරීන්ගේ ඩිසිෂන් වලට චැලෙන්ජ් කරන්න කිසිම දෙයක් නොදැන 6-4 නොදැන ඉතින් ඒ ඒ පරිසරය තුළ මේ දේශපාලන පරිසරය තුළ යම් රජයේ උසස් නිලධාරීන්ගේ ආත්ම ගෞරවය රැකෙන පරිදි මේ කෝප් කමිටුවේ කටයුතු සිද්ධ වෙන්න ඕනි මොකද පෙරලා රජයේ නිලධාරීන් කිව්වොත් අපිව දූෂිතයන් කරේ දේශපාලඥයන් කියලා දේශපාලඥයන් ගැන හොයන්නේ කවුද මොකද තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඊළඟ අයිලට් පොත් නිවුස් පොත්පතේ ප්‍රවෘත්තියක් තිබෙනවා ශානුක මේ බෝරා සමුළුව පිළිබඳව බෝරා කන්ෆර්ම් රීබිල්ඩ් කන්ෆිඩන්ස් ඉන් ශ්‍රී ලංකා ප්‍රෙසිඩන්ට් ද කන්ට්‍රීස් අර්ජන් නීඩ් ටුඩේස් ෆෝ එවරිවන් ටු ජොයින් හෑන්ඩ්ස් විතවුට් කමියුනල් ඕර් රිලිජියස් ඩිෆරන්සස් ටු ඩිස්පෙල් පවර්ටි ඇන්ඩ් ලිව් ඉන් පීස් දිස් ඉස් ආල්සෝ ද එසෙන්ස් ඔෆ් ප්‍රොෆට් මොහමඩ්ස් ටීචින්ග්ස් ප්‍රෙසිඩන්ට් මෛත්‍රීපාල සිරිසේන ටෝල්ඩ් ද වර්ල්ඩ් බෝරා කන්වෙන්ෂන් යෙස්ටර්ඩේ යනුව ලෝක බෝරා සම්මේලනය කොළඹදී දැන් පැවැත්වෙනවා ශානුක මේ සම්බන්ධනොත් යම් යම් අය යම් යම් ආකාරයේ ප්‍රකාශ කරන බවක් අපිට දැක්කා දැන් මේ බෝරා සම්මේලනය මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ හිටි හැටි ලංකාවට ගෙන්වා ගත්ත මේ රජයේ වගේ කතන්දරයක් මේ බෝරා සම්මේලනය මීට කලිනුත් ලංකාවේ තිබිලා තිබෙනවා සහ මේ බෝරා සම්මේලනයේ ශානුක මේ හිටි හැටියේ අද හිතලා හෙට ලංකාවේ කරමු කියලා තීරණයක් ගන්න මේක අවුරුදු 3ක 4ක සැලැස්මක් ඇතුව තමයි මේ බෝරා සම්මේලනය පවත්වන්නේ මීට බෝරා වරුන් 10000ක් පමණ ලංකාවට පැමිණ සිටිනවා සංචාරක ව්‍යාපාරයට ඉතාම හොඳ රුකුලක් ඉවහලක් වෙනවා ඒ වගේම අපේ රට සියලු ජාතීන්ට සියලු ආගම් වලට අවස්ථාව දෙන රටක් කියලා පෙන්වන්න පුළුවන් හොඳ අවස්ථාවක් නමුත් මම දැක්ක මේ විපක්ෂය ඇත් නැත්නම් විපක්ෂ මතදරන Facebook එකේ ඉන්න ඇත් ඉන්නවනේ සහ ජාතිවාදී Facebook ළමයි ඉන්නවනේ සන්දයක්ලංගනකොට දැන්වන්න බදුද්දීන්ලා හකීම්ලා හිස්බුල්ලලා මුස්ලිම් ජාතිකයෝ බොරවරු දැන් ඕනි දැන් කිසිම කතාවක් නැහැ නෑ අනිත මහේශ්වරය දැන් Facebook එකේ ඉන්න කට්ටිය කියන්නේ ඒගොල්ලෝ social media එකේ smartphone වල නැත්තම් website වල පරිගණක ඉන්න ළමයි ඉන්නේ ඒ ළමයින්ට තියෙන කාරණා දෙකයි ඔය වැඩේට කරන්න කියලා අපි දන්න තියඳ කියලා දෙන්නේ එකක් 2007 වසරේදී ලංකාවේ තිබ්බ බොරා සමුළුව ගැන හොයලා බලන්න ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා අනිත් කාරණේ Wikipedia ගිහිල්ලා බොරා ප්‍රජාව ගැන හොයන්න බොරා ප්‍රජාව කවුද බෝරා ප්‍රජාව මොන කුලයටද අයිති වෙන්නේ? ඔව්. මොන නිකායටද අයිති වෙන්නේ? එහෙම දැනගත්තා වුණ ඔය හිතේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙයි. ඒක නිසා ඒක මේ ශානුව දැන් එක පැත්තක් දැන් මේ බෝරා සම්මේලනේ වේවා වෙන ඕනි සම්මේලනයක්. අපි හිතමු ජිප්සිස් අහිකුන්ටික සම්මේලනයක් තිබ්බා කියලා. ඒ තිබුණත් රටක බුද්ධිංශ සහ ආරක්ෂකංශ ක්‍රියාත්මක වෙන එක බෝරා වේවා බෝරා නොවේවා මොන සම්මේලනයේ සම්බන්ධය තිබ්බත් ඒ කටයුත්ත රටක ආරක්ෂාවට ඉතා අවශ්‍ය වගකීමක් කියන එක අපි මතක් කරන්න කැමති. එහෙම සැකයක් තිබෙනවා නම් රජයේ බුද්ධිජනසෝලේ වගකීම කරන්නට ඕනි. පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍රිවිධ හමුදාවේ වගකීම කරන්න ඕනි. මං කියන්නේ බෝරා විතරක් නෙමෙයි.
කාගෙ සම්මේලනයක් තිබ්බත් ඉතින් එතකොට රටේ ආරක්ෂාව තහවුරු වෙනවා නැත්නම් මේ බෝරා නැත්නම් මේක ප්‍රජාවක් විතරක් ත්‍රස්තවාදීන් කියලා ගන්න එක ඉතාලම සුදුසු නැහැ නැහැ අපි ඊළඟ දිවයින පුවත්පත්තර අවධානය යොමු කරන දිවයින පුවත්පත්තේ ප්‍රවෘත්තියක් වාර්තා කරනවා ජනාධිපති වර්ණය නිසා 2020 20ට අයවැයක් නැහැ අතුරු සමත ගිණුමක් ඉදිරිපත් කරන අගමැති කියයි කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ මේ වසර අවසානයේ ජනාධිපති වර්ණයක් පැවැත්වෙන බැවින් 2020 වසර වෙනුවෙන් අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇතයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ කියලා වාර්තා කරනවා මීට පෙර මෙහා සමාන අවස්ථාවලදී පෙර සිටි නායකයන් අනුගමනය කළ පූර්වාදර්ශයන්ට අනුව අතුරු සමත ගිණුමක් ප්‍රථමයෙන් ඉදිරිපත් කරන බවත් අතුරු සමත ගිණුම මගින් රජයේ මුදල් ආභාවිතාවක් සිදු නොවන බවත් අගමැතිවරයා සඳහන් කළේ කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ එහිදී වැඩිදුරටත් සඳහන් වෙනවා 1988 ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව පැවැත්වුවා 1999 ජනාධිපතිවරණය අවසන්ලා තමයි පාර්ලිමේන්තුව මැතිවරණය කැඳවුවේ මේ දෙකෙදිම ජනාධිපතිට බලය තිබුණා පාර්ලිමේන්තුව විසුරවන්න අද පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තියෙන පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව එකගත්තේ තියෙනනම් පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් මේ ප්‍රශ්නේ පිළිබඳ තීරණය ගන්න තිබෙන්නේ පාර්ලිමේන්තුව පක්ෂ නායකයන් මගින් කියලා අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි දිවයින පුවත්පත හැම ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ශානුබ දැන් මේ ඡන්දයක් කට්ලඟට එනකොට දැන් ජනාධිපති වර්ණයේද දැන් පළාත් සභා ඡන්දේ පවත්වන්නට බැහැයි කියන කාරණය ඉස්මතු වුණානේ. එහිදී ජනාධිපතිතුමන් දෝෂාරෝපණය කරේ අගමැතිතුමන්ට. ජනාධිපතිතුමන් සාමාන්‍යයෙන් මේ දවස්වල පොඩි ප්‍රවණතාවයක් දක්වනවා අගමැතිතුමන්ට සියලු දේට දෝෂාරෝපණය කරන්නට. මේක දේශපාලනයේ තත්ත්වය මොකද දේශපාලනයේ කෙලෙහි ගුණය කියන කාරණේ ආදී දේවල් ගත්තාම ඒවා ඉතින් ඒ වාග්මාලාවේ ශබ්දකෝෂයේ නැති දේවල් ජනපති කියන්නේ දැන් පළාත් සභා ඡන්දේ පවත්වන්න බැරුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා හින්දා කියලා දැන් එතන ඔබට ගියපුවාම අපි දකින දේ තමයි ශානුක දැන් මේ ජනාධිපති වර්ණයට ගොඩක් කට්ටිය ලකලෑස්ති වුණාට මට සමහරලාවට හිතෙනවා ජනාධිපති වර්ණයක් නැති වෙලා 20 වගේ දෙයක් ගිනල්ලා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරයි කියලා. එතකොට තමයි ශානුක එන්නේ ඒ වගේ පනතක් නැත්නම් දැන් මේක ඇත්තටම පෞද්ගලික മന്ത്രി පනතක් විදිහට තිබෙනවා. යෝජනාවක් විදිහට තිබෙනවා. මේක ඇත්තටම සම්මත වුණොත් අන්න බලා ගන්න පුළුවන් කවුද සිංහම දාගෙන ඉන්න බැටළුවන් කියලා. මොකද හැමෝම විදායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයිනේ. ආ. එහෙම යෝජනාවක් බැරි වෙලාවත් පාර්ලිමේන්තුවට ආවොත් ඒ විරුද්ධ සියල්ලටම මේ ඡන්දය දෙන්න වෙනවා. ඒක ඇත්තට 3-2 කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජනමත චාරණයක් ඕනනම් පවත්වන්නට පුළුවන්. ඉතින් මට නිකන් බාග වෙලාවට මම මේ ශාස්ත්‍ර කියන්නේ මේ අතබලා ශාස්ත්‍ර කියන්නේ පේන කියන්න දන්නේ නැහැ. නමුත් මට නිකන් එහෙම හිතෙනවා වගේ දෙයක් මට හිතන ශානුකටත් එහෙම දෙයක් හිතන ඇති කියලා අපේ විමල් විරවංශ මන්ත්‍රීතුමාගේ ප්‍රවෘත්තියකින් පසු අපි යනවා කිටි විරාමයක් ලබා ගන්නට. සාමාන්‍ය විමල් විරවංශ මන්ත්‍රීතුමා කියන්නේ මේ ශානුක මේ කොහෙ ගියත් කචල් දා ගන්නවා කචල් කියන එකවත් වැරදි. ඇමරිකාව දැක්කම තමයි ඉතින් එයාට අර පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද ඇමරිකාවත් එක්ක පුදුමාකාර වෛරයක් එතුමා තිබෙන දේශප්‍රේමී පුද්දලෙක් විදිහට. විමල් ඉන් කොන්ඩ්‍රි ඕවර් කන්ටෙන්ට් ඉන් US බෑග්ස්. National Freedom Front leader Vimal Veeravanse yesterday charged that 6 bags brought to the Hilton Hotel in Colombo by 6 US nationals who had gone to Hilton for accommodation had not been allowed to be checked by hotel security. These bags were then whisked away to the US embassy here. ඔහු චෝදනා කරන්නේ Hilton Hotel එකට පැමිණි ඇමරිකානු ජාතිකයන් කීප දෙනෙක් සතුව තිබුණු බෑග් 6ක් පරීක්ෂා කිරීමට නොදී ඒවා ඇමරිකානු එම්බසියට ඇරියා කියලා. ඔහු තවදුරටත් කියනවා එතුමා අපව මාධ්‍ය හමුවකට දෙන කියන්නේ. ඔව් දැන් ඉන්නකෝ දැන් ඔහු කියනවා ශානුක මේ බෑග්ස් මේ හෝටලේ පමණක් නෙමෙයි ගුවන්තොටුපළෙත් කටුනායක ගුවන්තොටුපළෙත් මේ සොයලා බලල නැතුව එහිදිත් රිලීස් කරා කියලා. ඉතින් මේ ගුවන්තොටුපළේදී රිලීස් වීම ගැන කතා කරනකොට අර එතුමගේ પાස්පෝර්ට් දෙකේ කාරණයක් තිබ්බනේ. දැන් પાස්පෝර්ට් දෙකක් ප්‍රශ්නයක් කියලා එතුමට මතකද? අර ගුවන්තොටුපළට කියලා ඒකට අගමැතිතුමාට චෝදනාවක් කරා මේ අගමැතිතුමා සපෝට් එකක් දුන්නද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔබට පාස්පෝර්ට් දෙකක ප්‍රශ්නයක් තියෙනවා. මහේෂ් දැන් ওই කාරණේදී දැන් විමල් විරංශ මන්ත්‍රීතුමා ඔක කියන්නේ මාධ්‍ය හමුවක් පවත්වලානේ. ඉතින් එතුමා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතකොට ඒ වගේම එතුමා දේශපාලන පක්ෂයක නායකයෙක්. ඉතින් එතුමාට පුළුවන් මේ සම්බන්ධයෙන් එතුමාට තොරතුරු තියෙනවා නම් මොකද විමල් විරංශ මන්ත්‍රීතුමා ඔයගේ ගොඩක් දේවල් කියනවා. හැබැයි ඒ අදාළ තොරතුරු තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නැත්නම් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කියන්න පුළුවන්. ආඩම්බර වෙනවා දේශපාලඥයන් සිටින එක ඇමරිකාවට ගෑවිච්ච කෙනෙකුටවත් කැමති නෑ විශ්වාස කරන්න. ආ
ෂුවර්ද? ඉතින් ඇමරිකාව පෙන්වන්න බෑ. ෂුවර්ද? හොලිඩේ එකකට පොඩ්ඩක් ගිහලා එන්ජොයි කරලා එන එක වෙනම කතන්දරයක්. ඔව්. හේමද? අපි ඒක ගැන මේ ආන්ඩ්‍රේ සල්වෙන් ටිකට් එකක් දාගෙන එහෙම ගිහලා පොඩි හොලිඩේ එකක් අරගෙන ගිහලා නිව්යෝක්, ලාස් වේගාස්, ඩිස්නි වර්ල්ඩ් වගේ ගිහලා එන එක වෙනම එකක්. හැබැයි අපි විමල් විරංශ නායකතුමා මේ අපේ ජාතික නිදහස් කරපු නායකතුමා ඇමරිකාවට විරුද්ධයි. ඇමරිකාව ගැන ඔහු විමසිල්ලෙන් ඉන්නේ. ඉතින් ඒක තමයි අපි දැන් මහේෂ් කිව්වේ. ඉතින් බලමු විමල් විරංශ මහත්තයා ඉදිරියට කොහොමද දේශපාලනය කරන්නේ, ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන්නේ, ඇමරිකාවට විරුද්ධව කටයුතු කරන්නේ කියලා. කොහොමද මේ චෝදනාව සම්බන්ධ විමල් විරංශ මහත්මයා අදාළ ආරක්ෂක බලධාරීන්ට පැමිණිල්ල කරලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න කටයුතු යොදා ගන්න නම් තවත් අනගි කියන එක මතක් කරමින් අපි කෙටි විරාමයකට ඊළඟ අවධානය යොමු කරමින් පසු අපි කාටුන් සමග හමු වෙමු. न्यूज मॉर्निंग वेडसरहन वेडसरहने मुल अधीरे अभी कथाकर अर तेरी बार निर्दारिया सह मेथ्यवर कोमसारिस कार्य लोके बहिन् बस्वी मिली बंद अभी पेन्वादुन अपेरटे नीति स्वाधीन वीन पुटा मे डिपार्टमेंट निर्दारी एकट बेडकटू कर ඉවගේම වාහන සහ මේ මේ බලප වාහන ව්‍යාපදිංචි සහ පිළිදුරු බලපත්‍ර ලබා දෙන ආයතනයේ අක්‍රමතාව පිළිබඳව කතා කර අයවැයක් එන්නේ ඒ වෙනුවට එන්නේ ශානුක මොකද්ද කිව්වේ අතුරු සම්මත ගිණුමක් තමයි සම්මත කරගන්නේ රාජ්‍ය බැංකුවකට ඒකට හේතුව ජනාධිපති වරණය කැඳවීම නිසා ඊගේම රාජ්‍ය බැංකුවකට විශේෂ බාර අමාත්‍යවරයාගේ පෞද්ගලික ඒකාපරියක් විසින් සේවකයන් ඇතුළත් කරලා තිබෙන විදිහට කතා කරා. ලක්ෂ 5ක තරුණයන්ට හඳුනුම්පත් නැති බව සඳහන් වුණා. අපි කියන්නේ මේ තරුණයන්ට ඉක්මනට මේ හඳුනුම්පත් ලබා දෙන එක තරුණ ඡන්ද කියන එක බොහොම වැදගත් කාර්යයක්. ජාතිවාදී පිළිබඳව අපි කතා කරා. මේ බෝරා සම්මේලනය පිළිබඳව කතා කරන උදවියට 2007 බෝරා සම්මේලනය පිළිබඳ අමතක වීමක් වෙලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා තමයි අපි මුලින් ගත්තේ. අපි මේ දුන්නේ සංක්ෂිප්තයක් අපි තෝරාගත් පොතින් වල. දැන් අපි කාටුන් වලට අවධානය යොමු කරමු. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද පුවත්පතේ කාටුන්ට. අද පුවත්පතේ කාටුන්නේ සිටිනා මෛත්‍රීපාල සිසේන මහතා එතුමා ගාව තියෙන SLFE කියන රේඩියෝ එක. එතුමා ඒ රේඩියෝ එකට පව ගන්න නැත්නම් විදුලිය ලබා ගන්න උත්සාහ කරන්නේ UMP කියන පව ක්ලිප් එකෙන්ද නැත්නම් JP කියන එකෙන්ද? හැබැයි SLPP පොදු ජන පෙරමුණ සාර මම Facebook එකේ දැක්කා. මේ මේ මහේෂර දැන් ඉස්සර කිව්ව UNP කියන එකට උන්ගේ නෑද ඇයන්ගේ පක්ෂය කියලානේ. UNP කියන දැන් අලුත්ම එක තමයි SLPP කියන එකට ශ්‍රී ලංකා පවුල් පක්ෂය. ඔව් බලන්න මේ අකුරුත් ඒ විදිහට ගැලපිලා බලන්න අස්සර නිර්මාණ යාගේ නිර්මාණ කරුවාට නෝ. ඉතින් බයෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කාගේ සහාය ලබා ගනීද කියන තමයි මේ කාටුනේ පෙන්වන්නේ. දිනමින පුවත්පතේ කාටුනේ මම ශ්‍රී ලාංකිකයේ ෂුවර් නේද බලන්න තිරේ පිටිපස්සේ ඉඳලා මේ ප්‍රශ්නේ අහන්නේ කවුද කියලා. මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්නේ මං හිතන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඔහු ශ්‍රී ලාංකිකයෙක් කියලා කියනකොට ඔහුගේ අනුගාමිකයන් දෙදෙනෙක් අහනවා ෂුවර් නේද කියලා. මොකද තාම මේක ෂුවර් වෙච්ච කාරණයක් ඉස්මතු වෙන්නේ නැති නිසා. ඊළඟ අපි මෞබිම් පුවත්පතේ කාටුනේට අවධානය යොමු කරන්නේ. මෞබිම් පුවත්පතේ කාටුනේ පෙන්වා දෙනවා අහන MD විරද්දගේ කාටුනේ. ජනාධිපති කියනවා ඊළඟ ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශයවත් නැතිලු. එතකොට කොන්ද? MD වීරරත්නගේ මරිසිපාල ජනපති කියනවා 20යි 20 ආණ්ඩුව හදන්නේ එකතු වෙලාලු. එතකොට 20යි 20 දී අපට කරන්න දෙයක් නැද්ද මරිසිපාලගේ පිළිතුර? මෞබිම් පුවත්පතේ තවත් කාටුනට අපි අවධානය යොමු කරන්නේ. කාටුනේ සිටිනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඉතමත් වේගවත් කතාවක් කරන එතුමා කතාව හරහා අර කිනිසි දිගට දිගට සික් වෙනා. ඒත්ුවේ ඔක්කොම වදින්නේ අගමැතිතුමාගේ පිටකොන්දට. අගමැතිතුමා පිටතට වදින්නේ අගමැතිතුමා මාළදිවයින පැත්තට දුවන දර්ශනයක් තමයි පේන්නේ. වැඩි තියෙන හැමදාම ඉතින් අගමැතිතුමාගේ පිටිපස්සෙන් තමයි කට්ටිය ආයේ නේ. ඔව් ඉතින් එහෙම අයින්ද අයින්ද ඉතින් මිනිස්සුන්ට තේරෙනවා ඉතින් රජපුටුවට ගෙනාවේ කවුද? රජපුටුවට ගෙනාපු පුද්ගලයාට එහෙම කරන්නේ ඇයි කියන කාරණේ මිනිස්සු හිතනවා ඇති. මේ ඉතින් ජනාධිපතිතුමනට මම අර වැඩසටහනේ මුලදී කිව්වා වගේ දිගටම ප්‍රහාර එල්ල කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට තමයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කවදාවත් එහෙම ඔහුට ප්‍රහාරයක් එල්ල කරනවා දැකලා නැහැ. මං හැමදාම දකින දෙයක් තමයි ශානුක මේ රටේ දැන් බිහි වෙන්නේ කොට්ටාස දෙකයි. එකක් තමයි මහත්මා දේශපාලන කොට්ටාසය,
අනිත් එක තමයි මහත්මා නෝන දේශපාලන කොට්ටාසේ මහත්මා දේශපාලනේ සියලු පක්ෂවල සිටිනවා හැම පක්ෂකම ඉන්නවා මේ ප්‍රධාන පක්ෂ 4 5ත් ඉන්නවා මහත්මා නෝන අශිෂ්ට දේශපාලඥයෝ තවත් තැන්වල ඉන්නවා ඔබයි මායි දේශපාලනය කරත් කවදර මතක තියාගන්න මිත්‍රයා මේ දේශපාලනේ නැති දෙයක් තමයි කෙලෙහ ගුණය කියන එක පහුගිය අවුරුදු 34 කෙලෙහ ගුණය කියන එක ඔවුන්ගේ ශබ්ද කෝෂයෙන් තිබ්බ නැහැ කවදර දවසක අපේ પરම්පරාව දේශපාලනය කරොත් අපිවත් උත්සාහ කරමු කෙලෙහ ගුණය කියන වචනය ආපහු පාරක් ගේන්න දැන් ඔය SB ලගේ දිලාල් ලගේ වැඩ දැක්කාම ඒවට තින් ආයේ නිර්වචන අවශ්‍ය නැහැ දැන් පළාත් සභාව කල් දෙමීම සම්බන්ධයෙන් උත් මේ කුණුගොඩ අතාරින්නේ අගමැතිතුමාට කියලා තමයි මෞබිම පෙන්වා දෙන්නේ මෙහෙම තමයි ඉතින් සාමාන්‍යයෙන් දුර කාලයේ අවසන් වෙනකොට පෙන්ෂන් යනකොට බොහෝ අය දෙපාර්තමේන්තු වලත් ලොක්කට බයිනවා මට ප්‍රොමෝෂන් දුන්නේ මට අහවල් එක දුන්නේ මට අරදී දුන්නේ නැහැ කියලා. ඉතින් පළාත් සභා කල් දෙවීමත් රල් වික්‍රමසිංහ මහත්මයාගේ පිටින් යවන්න දරන උත්සාහය තමයි MD වීරරත්න අපූර්වට කාටුන් එකකින් පෙන්වලා දෙන්නේ. ලංකා දීප පුවත්පතේ කාටුන්ට අපි ඊළඟ අවධානය යොමු කරන්නේ කාටුන්ෙන් පෙන්වන්නේ වංශ කබල් ගෑම මේක අපේ පර්ණ ජන සාහිත්‍යන කතාවක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතනිය සිටිනවා ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වගේ කෙනෙක්ද නැත්නම් දීමු ජයරත්න මහත්මයා දීමු ජයරත්න කොහොමද වංශ කබල් ගාන නායකින් දෙන්නේ තමයි පෙන්වන්නේ ලංකාදීප පොත්පතේ කාටුනේ උදේ විමලසිරිගේ පුරසාරං ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උත්සවයේදී බැඳුම් කර හොරු අල්ලන්න සියල්ල සූදානම් කියලා ජනපති කියලා පුරක් තව සංවත්සර කීයක ඕක අහන්න තරම් අපි වාසනාවන්තද කියලා බලමුකෝ සර් මේ පුරසාරං උදේ විමලසිරිගේ පුරසාරං දිවයින පුවත්පතේ උදය විමලසිරිගේ කාටුන්ට අපි ඊළඟ අවධානය යොමු කරන්නේ කාටුන් සිනා ගෝඨාභය රාජපක්ෂ මහතා මැද ඔහු දෙන්න දෙපැත්තේ සිටින ඉතාවත් අර මද අපේ සූරපප්පයගේ ජිම්පප්පයි සූරපප්පයි ජිම්පප්ප වගේ ජිම්පප්පලා දෙන්නේ දෙන්නේ ඒ කියන්නේ ඒක ජිම්පප්පයගේ තරම දන්නවනේ කතාව විදියට කොච්චර ශක්තිමත්ද කියලා ජිම්පප්පලා දෙන්නේ කියන ආරක්ෂාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්නේ ඩිලන් පෙරේරා මහත්මයා සහ SP දිසානායක කියන ජිම්පප්පලා දෙන්න ඔව් ඒ ආසනවල චන්දතික තමයි දැන් තිරත් එක ඕන ගේම් එකට අපි රෙඩි කියලා කියලා තියෙන්නේ. ඔව් දැන්ම මේ ආසනවල චන්දතික නැහැ කියලා ගණන් හදාගත්තා නම් හරි. හොඳයි මොකද 얘දලට දිනලා එන්න බැරි වුණානේ. ඔව්. නේද? දාස අපෝලානගේ ස්වාරිස් මේක ලිට්මස් පරීක්ෂාවක් බම් බලන්න කවුද මේ ලිට්මස් පරීක්ෂාව කරන්නේ නැනේ මට නම් හිතෙන උදේ ගමන්පිල මහත්මයා තමයි මේ ලිට්මස් පරීක්ෂාව ඇල්පිටියෙන් පටන් ගන්න තමයි උත්සාහ ගන්න අපි හැමදාම කියනවා ඇල්පිටියට ජාතික නායකයන් යන්නේ නැතුව ගමේ උදවියට මේ ඡන්දය කරගන්නට දෙන්න. ඔට්ටුයි බෑ එහෙම කරන්න. දැන් අපි බලමු උදේ ගම්පිර මහත්මයාට අපි උදාහරණයක්. මිත්‍රයා නොයා ඇල්පිටි නොයා ඉන්න කියන්නේ. බෑ යන්නම තමයි හිතෙන්නේ. ඒ කියන්නේ ගමේ ඡන්දෙත් ගමේ බලය අල්ලන්නත් බල පෙරේතකම කියන එක මේ රටේ දේශපාලඥයන්ට අර නිකන් කූඹි සී මොකද සීනි වලට කූඹි යන්නේ. ඔව්. ඒ වගේ තමයි. මම හිතන කූඹිත් ඇත්තට සීනි වලට කැමති නෑ. අපේ දේශපාලඥයෝ බලයට තියෙන ප්‍රියතාවය දැක්කහම. ලංකාදීප පුවත්පතේ තරංගම ජයසිංහගේ පලාමල්ලා කාටුන් එක පළමල කාටුමෙන්ද සර් ඔන්නෝක සජිත්ට දීලා දාන්න විලියම් ගොපල්ලෝ ජාතියේ නාමික ජනාධිපති කෙනෙක් නුන එන පාර එන්නේ කිලා මතක් කරනවා මේ අගබැතුම හම්බෙලා තමයි මතක් කරන්නේ මට උඹ කියන්නේ විපක්ෂ නායක වෙන්න කියලාද තමයි ඊට පස්සේ අගබැතුම අහන්නේ ඒ ගැන මතක් කරාන් පස්සේ ජනරාණි කාටුනේ අදපුවත් පතේ සාරි ඇඳීම තහනම් කරන චක්‍රලේඛයක් ගේන්න බැරිද ඒ මොකෝ රාණි බැරි වෙලාවත් බලන කෙනෙක් සාරියේ ආගමික මෝස්තරයක් එහෙම දැක්කොත් අපි ඉවරයි නේද ජනරාණි කියන්නේ මේ සාරියේ මෝස්තරෙන් දැන් ජාතිවාදී ප්‍රශ්නයක් බවට පත් වෙලා කියලා. බෙම්පියා කාටුන් ඊළඟ අපි දිවයින පුවත්පතේ අවධානය යොමු කරන්නේ රවි කරුණානායක මහත්මයා මේ කියපු වතාවක් එතුමා තමයි මේ කාටුනේ පෙන්නන්නේ. පක්ෂයට එරෙහිව හන්දි ගානේ කෑ ගහන අපේක්ෂකයන් අපට වැඩක් නැහැ කියලා කියද්දී බෙම්පියා කියනවා ඒ වුණාට ජනතාවට වැඩක් තියෙනවා නේ කියලා කියයි තමයි ටිකක් තරු යනවා පේනවා රවි කරුණානායක මහත්මයාට. තලන්ගේ ඒතුමා කාටුනේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව දිනා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඔන්න දේශපාලඥයා ප්‍රශ්න කරනවා පාතාලයගෙන් පාතාලය මෙන්න මෙහෙම උත්තර දෙනවා ආණ්ඩුවේ ජනප්‍රිය ඇමතිවරු කීප දෙනෙක් අස් වෙලා තරඟ වැදුණා නම් උඩින් දිනු. කැලවිලා තියයි. අන්තිමේ උන්ගේ ඇමතිකම් ටිකක් නැති වෙන වැඩක් උඹ කියන්නේ ඒ කියන්නේ සමහර ඇමතිවරු ඉන්නවා ප්‍රාදේශීය සභාවක්වත් ඉස්සරහට දිනා ගන්න බැරි තත්ත්වෙට අප්‍රසාදයට පත් වෙලා කියලා. ඒ කාරණාව නේද මේ කියන්නේ? ඔව් ඒ කාරණාව කියන්නේ. හැබැයි මහේෂ් මතක් කරන්න ඕනේ මේ මේ එල්පීඩී ඡන්ද විමසීමට නාමයෝජනා විදිහට බාර ගන්න කලින් බාර දීලා තිබු නාමයෝජනා ලයිස්තුව තමයි අලුතින් නාමයෝජනා කියලා දීලා සිදු වෙන්නේ නැහැ. මේක වැදගත් කාරණා. කලින් බාර දීලා තිබු නාමයෝජනා ලයිස්තුව තමයි මේ ඡන්ද විමසීම සඳහා යොදා ගන්න කියන එක මතක් කරන්න ඕනේ. ඒකම අපි ලංකාදීප පුවත්පතේ තවත් කාටුනික අවධානය යොමු කරන්නේ ජනතාවට ජීවන බර කියන මහා පොට්ටනිය කරේ තියාගෙන
වෙහෙස වී ගාඩිය වගුරමින් යනවා ජනාධිපතිවරණයක් කියන පොට්ටනිය තියාගෙන දේශපාලඥයා මේ දවස්වල බොහෝ දුකක් විඳින ආකාරය තමයි පෙන්වන්නේ දෙදෙනාට තියෙන පොට්ටනි දෙක මේකෙන් පෙන්නවා දෙවයින ශ්‍රී සමයන් තීන්දුව හරියටටලු වම දකුණ පටලවා ගනීලා දන්නේ ශ්‍රී සමයන් සමෝත් පත්මශ්‍රීගේ ඔව් අපි ඊළඟ අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ අනේද කියන්නේ කවිය තලන්ගේ මෙන්න මෙහෙමයි කියන්නේ බැඳගෙන කරත්තිය දෙපසින් ගොන් දෙන්නා දක්කන දෙපැත්තට හයි හත්තිය පෙන්නා මෙවැනි රටක් මහ ජෝඩුව කෙල ගන්නා වෙන් අන තැනක දුටුවද ලොව ඔබ දන්නා කියලා තමයි තලන්ගේ අනේද කියන්නේ කවියෙන් කියන්නේ ජනරත් වික්‍රමසිංහගේ Facebook පළාත් සභා ඡන්දයේ කලින් තියන්න බැරිලු නේද ඒක හොඳයිද නරකයිද සර් හොඳයිනේ බං නැත්නම් අපි කුජීතයි ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුනේ අපි ඊළඟ අවධානය යොමු කරන්නේ දවසේ පද 4 විදුර අබේනායකගේ මව්බිම පුවත්පතේ කවිය වෙන්න මෙහෙමයි තියෙන්නේ පළාත් සභා යලි ඒදෝ නොයේදෝ සජිත් අපේක්ෂක වේදෝ නොවේදෝ රණවීර පුටුව හැරදා හැරයාදෝ නොයාදෝ 2020 වත් මල් වැසි වසීදෝ කියලා තමයි විදුර අබේනායක දවසේ පද 4න් අද අහන්නේ දිල්රුගේ සීපද වාහන එලවලා තිබේ ඩ්‍රයිවර්ලා බීගත් දඩ ගහනව අහු වුණාම කරන වැරදි කෝකත් බීලා කාපු දඩ පිළිබඳ කතාවක් කිය මේකත් මාස දෙකෙන් කෝටි 30යි නරකම නෑ ඒකත් දිනමින දිල්රුගේ සීපදය මාස දෙකෙන් කෝටි 30යි නරකම නෑ ඒකත් කවුද දන්නේ කෝටි 30ක් වෙනකම් මාස දෙකට ඔයා සම්බන්ධයක් නෑ කෝටි 30 කන්නේ කොහොමද නෑ කෝටි 30ට දඩ අතර වාගේ රුපියල් 25000 කම නෑ 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 අපි එහෙම කරන්නේ නෑනේ ඔයා වගේ එහෙනම් හොඳයි හොඳයි අපි දවසේ කාටුන් වල තියෙන ඔන්න ඔය ආකාරයෙන් තමයි විස්තර श्रीलंका රසකල විමසීමකදී ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා පැවසිය. එය අනුව ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ ජාතික ලැස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මණ යප අබේවර්ධන එස් බී දිසානාගේ විජිත් විජිමුනි සොයිසා ඩිලාන් පෙරේරා ඒ ෆෞසි යන මහත් මන්ත්‍රීන් පස් දෙනාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම නිමිත බව දින 7ක් ඇතුළතම මන්ත්‍රීවරුන්ට පක්ෂය හරයාම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දැනුවත් කරමින් ලිපි යැවීමට කටයුතු කර තිබේ කියලා තමයි මහලේකම්වරයා ප්‍රකාශ කර තිබෙන්නේ. මහේෂ් මතක් කරන්න ඕනේ මෙතනින් මේ පොජ්ජන පෙරමුණේ සමාජිකත්වයේ පමණක් නොවේ මේම ස්ථානයේ සිටින විජිත් විජේමෝනි සහ ෆෞසි කියන අමාත්‍යවරුන් දෙදෙනා මේ වෙනට එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඉතින් ඔවුන් සම්බන්ධිනුත් මේ විනය පරීක්ෂණ मंत्री दूर ओण तरंगा මේ අය එකතු කරගෙන එක ගමනක් යන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරලා ගියත් ඒ අය අපිත් එක්ක එකතු වෙයි කියලා අපිට ලොකු විශ්වාසිකුත් තිබුණා. අපි මේ අයින් කිරීම පටන් ගත්තේ මධ්‍යම කාර්ය සභාවේ ගත්තු තීන්දුවක් අනුව ඒකෙදි කිව්වා පළවෙනියට ජාතික ලැයිස්තුවේ පක්ෂයට හිමි වුණු මන්ත්‍රී දුවර අරගෙන එහා පැත්තට ගියාය ඉවත් කිරීමට කටයුතු කරන්න. ඒ අනුව දැන්ට 5 දිනක් වෙනුවෙන් ලිපි නිකුත් කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට ගියාය මේ පක්ෂයට ගියාය දෙගොල්ලම වෙනුවෙන් තමයි පොදුවේ ගත්තු තීන්දුවක් SB දිසානායක ඩිලාන් පෙරරා HM ෆෞසි විජිතමුනි සොයිසා ලක්ෂණ යාපා ඒ 5 දෙනා තමයි ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගියේ. ඊයේ ජනාධිපතිවරයා කියනවා අපි ජනපති සටන ආරම්භ කරා අද කියලා. महामतिवर्णे तीर्णात्मक साधक श्रीलंका निदास जनाधिपति वर्ण हतल सतर वैडिये किसीम के अभियोग हतल सतर वैडिये गन्न एक चंदे हरी वटी श्रीलंका निदास पक्ष गेम पार्लिमेंट मति वर्णे अवंको गमती मेवन हेम आसने संधान अपे शक्ति मतपील हदल තවත්ティーන අපිට වැඩ කටයුතු ගන්නවක් කරන්න මේක තුල පැහැදිලිව ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය තුල ආසන 25ක් සහ 30ක් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන් ලබා ගන්නවා. දයස ජයසේකර මහත්මයාගේ ස්ට්‍රැටජි එක ක්‍රමෝපායම් ගත්තම ඔහු හැම වෙලේම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල 51ක් ගන්නට බැහැයි කියලා. ඒ වගේම ඔහු දැන් කිව්ව පාර්ලිමේන්තු අපිට ආසන 25 30ක් අනිවාර්යෙන් තියෙනවා කියලා. ඔහු මේ එක්සත් ජාතික පක්ෂයේ
පොදු පෙරමුණට මේ පොහොට්ටුවක් කියන්නේ අපිත් එක්ක එකතු වෙන්න අපි නැතුව කාර්යය කරන්න බැහැ කියලා. එහි සත්‍යතාවයක් තිබිය හැකි. ඔව්. අපි දිවයින පුවත්පතේ ශ්‍රී ලංකා අධ්‍යාපන පක්ෂය සම්බන්ධ වාර්තාවට අවධානය යොමු කරන්නේ අනුර ප්‍රියදර්ශනට යලි නොතීසි කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන පක්ෂ සභාපති දුරටපත් කිරීමේ අත්පත් කිරීම අභියෝග ලක් කරමින් ගොනු කර ඇති අභියාචන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 27 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටි ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත නැවත නොතීසි නිකුත් කිරීමට බස්නාහිර පළාත් බද සිවිල් අභියාචන මහාධිකරණයේ ඊයේ නියෝග කළේ කියලා සඳහන් කර තිබුණා. අර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පක්ෂ ඉවත්ව ගිහිල්ලා යලිත් ශ්‍රී ලංකා අධ්‍යාපන පක්ෂට පැමිණෙන පක්ෂ නායකත්වයෙන් බාරගත්තන් පස්සේ බොරලැස්ගමු නගර සභාවේ සභාපති අනුර ප්‍රියශාන්ත සහ නාගරික මන්ත්‍රී අශාන්ත සීනත් කියන මන්ත්‍රීවරුන් දෙදෙනා ප්‍රෙස්සමක් ඉදිරිපත් කරා. මේ මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති ධුරයලා බාර ගැනීම නීත්‍යානුකූල නැහැ කියලා. එවකට ශ්‍රී ලංකා අධ්‍යාපන පක්ෂයේ මහලේකම්වරයා සිටියේ අනුර ප්‍රියදර්ශන යාපා මහත්මිය. ඉතින් ඒ සම්බන්ධයෙන් සිදු කරන අධිකරණ කටයුත්ත වෙනුවෙන් තමයි ඔහුට යලිත් නොතිසි නිකුත් කරලා තියෙන්නේ අධිකරණ හමුවේ පෙනී සිටින්නේ කියලා. ඔව්. මොබින් පුවත්පත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරනවාද? අපි ඩේලි නිවුස් පුවත්පත් අවධානය ගිහිල්ලා මුනේ. ඔව්. ඩේලි නිවුස් මේ අගමැතිතුමන්ගේ කතාවක්. දැන් අගමැතිතුමා මාලදිවයිනට ගියේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීමට. මේ ඉන්දියන් ඕෂන් සමුළුව නැත්තම් මේකට කියනවා මේ ඉන්දියානු සාගර කලාපීය සම්මේලනයේ Address to Indian Ocean Conference Sri Lanka opposes military rivalry in Indian Ocean region PM Prime Minister Ranil Wickremesinghe yesterday told the Indian Ocean Conference meeting in the Maldives that the Indian Ocean was becoming a theater of contemporary global geopolitics with India and China on one hand and the USA and China on the other competing for space. අගමැතිතුමන් බොහොම අපූරු බොහොම විද්වත් කතාවක් තමයි පැවැත්වුවේ ශානුක. ඔහු පෙන්වා දෙනවා ඉන්දියානු සාගරය ලෝකයට ප්‍රබල ස්ථානයක් බවට නැත්නම් ලෝකයට ඉතා අත්‍යවශ්‍ය ස්ථානයක් බවට පත්වන විශේෂයෙන් එක්පසකින් ඉන්දියානු චීන සබඳතා අනිත් පැත්තෙන් ඇමරිකානු චීන සබඳතා. ඉතින් මේ සබඳතා සියල්ලටම කේන්ද්‍ර වෙන තැනක් තමයි ඉන්දියානු සාගරය. බොහොම ලස්සරට මේ අදහස් ප්‍රකාශ කරනවා. බලන්න අගමැතිතුමා මෙන්න මෙහෙමයි ඉන්දියානු සාගර කලාපීය සම්මන්ත්‍රණය. The terrorist activities of the ISIS have become a priority security issue. The harrowing events that took place in Sri Lanka on Easter Sunday, as well as the other recent terrorist attacks, are a pressing reminder of the continuing threat from violent non-state actors. Sri Lanka believes that a robust domestic counter-terrorism legal framework, which complies with international law and respects democratic rights, is essential for the state to counter this growing threat. But it must also be coupled with greater regional cooperation. Considering the challenges in this sector, an Indian Ocean Action Plan for sustainable conservation management, development and utilization of Indian Ocean fisheries resources is an urgent imperative. The issues relating to sustainable development in the Indian Ocean region are today centered around the discussions initiated by IORA. Therefore, it's necessary that we utilize our forum to ensure that these discussions are brought to a successful conclusion. All these factors have led to the question whether there is a future for Indian Ocean regionalism. Therefore, multi-layered approach to regionalism, together with other proposals and recommendations put forward here, have to be given serious attention by this forum. We have to promote Indian Ocean regionalism step by step, and that, I think, is the main task of this conference. Unfortunately, terrorism and violent extremism has become a regular threat in the 21st century. We are reminded of these sad truths on the Easter Sunday of this year by the cowardly terrorist acts perpetrated on our neighbor and friend Sri Lanka, which killed so many innocent people. It is essential to upgrade our security measures and facilitate information sharing across regional intelligence agencies in order to meet and fully eradicate this menace. ඔය අකරණේ තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිව ජනාධිපති තුමන් ඉන්දිය සාගර සමුළුවේදී අදහස් පළ කර සිටියේ. ඒ ගම පිටින් අද පුවත්පත් අවධානය යොමු කරන අද පුවත්පත් ප්‍රධාන ප්‍රවෘත්තියක ඉදිරි වාර්තා කරනවා. මෛත්‍රීගේ කතාවෙන් පසු දේශපාලන අර්බුදයක් මෛත්‍රීගේ දේශපාලන සැලසුම් පිළිබඳ එජාපියත් පොහොට්ටුවත් විමසිල්ලෙන් කියලා තමයි අද පුවත්පත් වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා අධ්‍යාපන පක්ෂයේ 68 වෙනි සම්මේලනයේ අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ කතාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය සහ ප්‍රධාන පක්ෂය
ප්‍රධාන විපක්ෂයන් දෙපිළම දේශපාලන අර්බුද මතු ඇති බව අද පුවත්පතට වාර්තා වේ. ඉදිරි ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ පක්ෂද පොත්ජන පෙරමුණට ඇතුළු විපක්ෂයේ පක්ෂද මේට කටයුතු සංවිධානය කරමින් පවතී. මේ අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන වෙනම දේශපාලන බලවේගයක් හෝ සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතුව යම් යම් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ ප්‍රධානීන් වෙන වෙනම සාකච්ඡා කර ඇති බවද වාර්තා වේගල තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. මහේෂ් පුංචි ඉංගියක් දේශපාලන වේදිකාවට ලබා දෙන්නේ. ඒ සම්බන්ධයෙන්ම තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරන අද පුවත්පත මහින්ද රාජපක්ෂ මහතා උපුටා දක්වමු. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ගෝඨා වැඩට දක්ෂයේ අලුත් ජනාධිපතිට නැති බලය ඇති කර පෙන්නාවි කියලා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයක් පවසන මොකද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා අන්දාස් පක්ෂ සමුලේ සදාන් කළා අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට බලයක් නැහැ. ඒ නිසා අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුව කෙරෙහි අපේ අවධානය වැඩියෙන් යොමු කරන්න ඕනේ කියලා. ජනාධිපතිතුමා කිලිමේක අලුත් ජනාධිපතිට බලයක් නැහැ කියලා. ඒ කතාවත් සමග තමයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරන්නේ. අලුතින් පත්වන ජනාධිපතිවරයාට බලයක් නැති බවට කතාවක් පැතිර යතත් ගෝඨාභය රාජපක්ෂ වැනි දක්ෂයෙකුට වැඩ කිරීමට එතරම් ගැටලුවක් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවසියේ කියලා තමයි ලංකා දීපුවත් පත එම ප්‍රවෘත්තිය වාර්තා කරා. ඩේලි මිර පුවත්පතේ ප්‍රවෘත්තියකට අවධානය යොමු කරනවා ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වෙන අහිංසා. වික්‍රමතුංග ඇයගේ පියාට සිදුවුණු අසාධාරණය සහ සමස්ත මාධ්‍ය වේදිකාවට සිදුවුණු අසාධාරණ වෙනුවෙන් පෙනී සිටින නොබියව extra judicial killing of Lasantha Ahimsa challenges Gota's request to stay case in California states a stopping case will create fear possibility of harm to public interest independent press attorneys for Ahimsa Vikramathunga have filed papers opposing the attempt by SLPP presidential hopeful Gotabaya Rajapaksha to hold the case filed against him in California on the alleged extra judicial killing of her father yanwa gesathi apita aranchaya kawa shanuka Gotabaya Rajapaksha mahatmaya ge neethin nivarun California nu saviyata petsamak naththam ලිමක් කරනවා තමන්ට විරුද්ධව පැටවි තිබෙන නඩුව ලසන්ත වික්‍රමතුන් ඝාතනය සම්බන්ධයෙන් පැටවි තිබෙන නඩුව දැනට අහන එක නවත්වන්න කියලා ඔහු පෙන්වා දෙන්නේ මම ජනාධිපති දුර අපේක්ෂක වීම නියමිතයි ඒ නිසා මේක අහන්නට එපයි කියලා මේ අහිංසා වික්‍රමතුන්ගේ ලෝයර්ස්ලා මේකට විරෝධය පළ කරනවා ඒ වගේම ඇමරිකාව සහ ලෝක මාධ්‍ය වේදීන්ගේ සංගම් රසක් මේ පිළිබඳව කතා කරනවා මේක ශානුක මේ අපේ රටේ තමයි මෙහෙම වෙන්නේ ශානුක මට මතක් කරනවා හෙල්පින් හම්බන්තොට සිදුවීම හෙල්පින් හම්බන්තොට සිදුවීමත් ශානුක එවකට ජනාධිපති අපේක්ෂකයෙකුට අවාසි වෙනවා කියලා උසාවියෙන් මේ කාරණේ අහන එක නවත්තනවා පත් වුණාට පස්සේ ඒ නඩුව විසික් කරලා දානවා ඉතින් දැන් පව් කරනකොට මිනිස්සු නැත්තම් වැරද්දක් කරනකොට මිනිස්සු හිතනවාද කවදර දවසක මම മന്ത്രി කෙනෙක් වෙනවා ඇමති කෙනෙක් වෙනවා කියලා එහෙම ප්ලෑන් කළා කරන්නේ නැහැ එහෙම කරනවා නම් ඒ වගේ වැරදි කරන්නේත් නැහැ නේ මෙහි චූදිතය තමයි සොයාගන්නේ නැහැ නමුත් මේ මිනිස්ස ඝාතනයක් සම්බන්ධ ප්‍රශ්නයක් සහ අපි කොහොමද කියන්න ගිහිල්ලා මේ මට අහවල් තන අහවල් ප්‍රශ්න තියෙනවා නඩුව වලදමන්නේ දැන් මේ හිතමුකෝ දැන් මං කසාද බඳින්න යනවා දැන් මම ගමේ පොල් හොරකම් කළා නැත්තම් මොනවා හරි අපි හිතමුකෝ නඩුවක් තියෙනවා කියලා එහෙම පොල් හොරකම් කරන්නේ නැහැ මං අපි හිතමුකෝ මොකක් හරි නඩුවක් තියෙනවා දැන් මට ගිලුසාවිය කියන්න පුළුවන්ද මේ මම තව මාස දෙකකින් කසාද අපේක්ෂිතයෙක් ඉතින් මේ මනමාලිගේ ගෙදර කට්ටිය කැමති වෙන්නේ නැහැ මමට නඩුවක් තියෙනවට මම පොඩ්ඩක් මේ ස්වාමීනි බැඳලා එනකන් නඩුව පොඩ්ඩක් කල් දාන්න කසාද බැඳතර පස්සේ නඩුව අහමු කියලා බඳින්නේ අපි හිතමුකෝ විනිශ්චයකාරවරියක් කියලා ඊට පස්සේ බැඳතර පස්සේ නඩුව නැහැ දැන් ඒවයි කතාවක් නෙමෙයි ශානුක මේක සාමාන්‍ය ජනතාවට මේ වරප්‍රසාදේ නැතිකම මොකද බොරුවක් නම් ඒ නඩුවට විරුද්ධ වෙන්න පුළුවන් බොරුවක් නම් නඩුවට විරුද්ධ වෙන්න හැකියාව මොකද නඩුවට අද ගියා කියලා හෙට හිරේ දාන්නේ නැහැ නඩුව අහන ක්‍රමයක් තියෙනවා ඉතින් මේක අපේ රටේ තිබෙන අවාසනාවන්ත තත්ත්වයක් කියලා මට හිතෙනවා ඔව් ඒ මතක් කිරීම සමග අපි ලංකාදීප පොතට යලිත අවධානය යොමු කරන ලංකාදීප පොත පොත වාර්තා කරනවා එල්පීටීඑ ඡන්දයට කලින් ජනාධිපතිවරණ නාම යෝජනා ජනාධිපතිවරයා නොවැම්බර් 15 වෙනිදා කියලා තමයි ලංකාදීප පොත වාර්තා කරන්නේ එල්පීටීඑ ප්‍රතිසභාවේ මැතිවරණයට කලින් ජනාධිපතිවරණේ නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය මේ මාස 15 දින සිට නාම යෝජනා කැඳවන දිනය දක්වා කාලය නොනගත කාලයක් ලෙස සලකා ඊට ප්‍රථම තමන්ගේ කටයුතු නිම කරන්නයි රජයේ සේවකයන්ට දැනුම් දෙන බවද සභාපතිවරයා කියයි කියලා තමයි ලංකාදීප පොත්පත වාර්තා කරන්නේ. Then අපි ඩේලි මිර පොත්පතේ ප්‍රවෘත්තිකට අවධානය යොමු කරනවා JVP alleges government misuse funds on what on account ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා
ජනාධිපතිවරණය පැවැත්වෙන නිසා අයවැයක් ගෙනෙන්නට බැරි නිසා ඒ වෙනුවෙන් විශේෂ අතුරු අයවැයක් ගැනීම සම්බන්ධයෙන් අපි එකට කියන ශානුක වෝට් ඔන් account එකට අතුරු අයවැය කිව්වත් අතුරු සම්මත ගිණුමක් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා රජයේ උත්සාහ කරන්නේ මුදල් අවභාවිතයද කියලා කෝප් කමිටුවේ වාර්තාවක් යට අපිට දකින්න පුළුවන් bribing to lease out Malwatha temple land to build cricket university cope never meant to insult Mahanayaka Thera committee on public enterprises did not mean to insult the most venerable Mahanayaka Thera of Malwatha chapter by ordering a pro bono leasing out a land to Sri Lanka cricket to set up a cricket university in Kandy committee chairman Sunil Handunetti told parliament yesterday anuwa Sunil Handunetti mantriwara penna denawa cope committee me Malwathu parshwe Malwathu pansalta aithi idamak Sri Lanka cricket ayathaneya badu baddata ganima sambandhen ප්‍රශ්න කිරීම සහ සොයා බැලීමට කියලා නියෝග කරේ මල්වතු පාර්ශවයට චෝදනාවක් ඉල්ල කරන්නට නෙවෙයි කියලා මේ එහෙම පන්සල් ඉඩම් මාලිගාවේ ඉඩම් එහෙම යම් යම් ආයතනවලට එහෙම බදු ක්‍රමයට ලබා දෙනවා. ඉතින් කෝප් කමිටුව කියන්නේ මහානායක ස්වාමීන් වහන්සේලාට විරුද්ධ වෙනට නෙවෙයි කියලා. හැබැයි ශානුක දැන් දල්දා මාලිගාවේ ඉඩම් පිළිබඳව දැන් වර්තමාන දිවයින මෙතුමාට ඍජු එල්ල කරලා තිබෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලා කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒක ගැන ගත්තොත් දැන් මාලිගාව ඔය මේ මේ ලොකු පන්සල්වල ඉඳන් අවභාවිත කරපු කට්ටිය ඕන තරම් ඉන්නවා. දැන් මේ සිදුවීම එහෙම නොවෙන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේලා නොදැන වෙන්න පුළුවන්. සමහර ලාවට දැන් මේ මාලිගාව වගේ ඉඳන් ප්‍රශ්නේ ඒක යට ගහන පිරිස් ඉන්නවා. ඔව්. මොකද මේ දිවයින මෙතුමා සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් මතුවලා තිබුණා. අදටත් ඔහු ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ඉස්සරහට එන්නේ නැහැ. මේක මහනුවර මිනිස්සුන්ගෙන් ගිහිලා ඇහුවත් මහනුවර මිනිස්සු කියයි අහවල් ඉඩමේ තිබ්බේ මාලිගාවේ අහවල් දේ අද මේ ඉඩමේ නිවාස සංකීර්ණයක් හදලා තියෙනවා කියලා. මේ අපි කියන්නේ සාක්ෂි ඇතුව සහිතව. අභියෝගයක් කරොත් ඒක බාර ගන්න අපි කැමතියි. ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරපු නිසා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් මේ වෙනට යම් කිසි සමාජය තුළ යහපත් දැක්මක් ඇතිලා තිබෙනවා. ඒ දැක්ම කොච්චර දුරට ගිහින් තියෙනවද කියලා මේ ප්‍රවෘත්තිය අපිට හොයා ගන්න පුළුවන්. ජනාධිපති වර්ණයේදී දෙමළ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ගැනත් හිතන්න ඉඩ තියෙනවා කියලා දෙමළ ජාතික සංධාන මන්ත්‍රී ඥානමුතු ශ්‍රීනේෂන් පවසා කියලා තමයි මෞබිම පුවත්පත වාර්තා කරන්නේ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කාලයක් තිස්සේ ජනතාව රැවටීම හේතුවෙන් මෙවර ජනාධිපති වර්ණයේදී දෙමළ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ සිටීමේ හැකියාව පවතින බව දෙමළ ජාතික සංධානයේ පවසනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඒ ගාම්ම තවත් පොතක් වාර්තා කරන අද පුවත්පතේ අර මේ මහේෂ් කියනවනේ අර මේ අර जनाधिपति जनाधिपति अपेक्षक सजीव प्रेमदास महाता नोलभुनोत अलुतिम पक्षे की जनाधिपति अपेक्षक दूरे पत्न भव वगकी मे प्रकाश करे पूर्वपति दलजीत अलुहारे महता पेवसियन लेसी पास मनुष्य नगराधिपति कुनाट मे अलुहारे पौले मंत्री सजित प्रेमदास महात्म्यान देशपालन केतिविराम क्लबागण मैं देशपालन तत्ते तेरूंगण ओहम कीवन कट्टियन केटिने वे दिगु विराम लबागण देशपालने ජනතාව දැන් දන්නවා දේශපාලනේ අවශ්‍යන්නේ පක්ෂ කඩන්නේ කොයි වගේ කට්ටිය දිලි මම ඒක ඇක්කුවේ කෙටි විරාමයක් කියලා. මට මතක් වුණා ඔහොම කියන්නේ මාධ්‍ය නාලිකාව. ඒක වුණ. يعني ඒ ඒගොල්ලත් ඒ වැඩේ කරනවානේ. ඔව් ඒක තමයි. අපි දැන් දැන් ඇත්ත කෙටි විරාමේ ලබා ගන්නවා. News morning samaga wedisana avasan minutu 10 tourism authorities confident of achieving 2.1 million visitors this year yanuwa sancharaka mandale naththan sancharaka adhikariya saha e adhikariya aashrita aayatana promotion bureau wenya aayatana prakasha karala thibenawa me wasareth million 2.1 ka වසර අවසානයේ පෙර වසර අවසානයේ දක්වා එන සංචාරකයන් ගණනේදී මිලියන් 2.1ක පමණ ප්‍රමාණයක් ලංකාවට පැමිණීමට නියමිත බව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දැන් අපි කෙමින් කෙමින් ඒ ඇතුළු තත්ත්වය
වියකාගෙන යන බව තමයි මෙහි සඳහන් තිබෙන්නේ. දිවයින උපත්පත් වාර්තා කරන ශ්‍රී ලංකාවත් සරම්ප තුරන් කරයි කියලා සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ පස්සෙන් අග්නිදිග ආසියාති රටබවට ශ්‍රී ලංකාව පත්වති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි කියලා දිවයින උපත්පත් ඡායාරූපයත් සමගම ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. අපි දැන් විදේශ ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරමු. විදේශ පත්‍රයෙන් අපි පළමුව අවධානය යොමුනේ මෞබිම් පුවත්පතට වාර්තා කරනවා. පිටුවල් කිරීමේ පනත හොංකොං පාලනය නිල වශයෙන් ඉල්ලා අස්කර ගනි කියලා වාර්තා කරනවා. චීනයේ වෙතට අපරාධකරුවන් පිටුවල් කිරීමේ විධිවිධාන සහිත පනතට හොංකොං වැසියන් ඉතින් එළු අඛණ්ඩ දැවන්ත විරෝධය හමුවේ. එයට හිස නැවීමට චීනය සහ හොංකොං පාලිකා කැරී ලෑම් තීරණය කර ඇත කියලා තමයි මෞබිම් පුවත්පත වාර්තා කරන්නේ. Pence stays at Trump hotel in Ireland raising eyebrows. Anu American Vice President Nathan US Vice President Mike Pence currently visiting Ireland has chosen to stay at a golf resort owned by President Donald Trump. Ape rate pamanak nawa akramikata pilibanda katha karaddi meka America wata podu karanayak. American upa janadhipati Mike Pence Ireland te sancharakata yanawa. Me sancharata giyayin passe ohu nathara wenne Donald Trump janadhipatiyumata aiti golf sancharaka niketaneka me pilibanda loku කතාවක් මතුවලා තිබෙනවා. මේ බදු ගෙවන්නන්ගේ ආදායම ජනාධිපතිතුමාගේ ව්‍යාපාරවලට යොමු කරනවාද නැද්ද යන්න පිළිබඳව ක්‍රීඩා ප්‍රවෘත්තින් වලට දැන් අපි අවධානය යොමු කරනවා. ක්‍රීඩා පිටුවෙන් අපි පළමුවම අවධානය යොමු කරන්නේ අද පුවත්පත වාර්තා කරන ක්‍රීඩා මාත්‍යාංශ සේවය කරන වෛද්‍යවරියක් ක්‍රිකට් ආයතන රුපියල් ලක්ෂ 7කට විදලා කියලා තමයි වාර්තා කරන්නේ. ජාතික දැල්පන්දු කණ්ඩායමේ වෛද්‍යවරිය ලෙස ක්‍රීඩා මාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 8කුත් ලබාගෙන එංගලන්තේ පැවැත්වෙන ක්‍රිකට් වෛද්‍ය සමුළුවකට සහභාගී වෙනවායි කියා පැවසුවද එම කාලය තුල ජාතික දැල්පන්දු කණ්ඩායමේ වෛද්‍යවරිය ලෙස රාජකාරී කරලා කියලා තමයි සඳහන් කරන්නේ. එංගලන්තේ පැවැත්වෙන ක්‍රිකට් වෛද්‍ය සමුළුවකට සහභාගී වෙනවායි පවසමින් ක්‍රීඩා මාත්‍යාංශ කරන වෛද්‍යවරයා ක්‍රිකට් ආයතන රුපියල් ලක්ෂ 7ක මුදලක් ක්‍රිකට් විදාය කමිටුවෙන් අනුමත කරගෙන තිබේ. නියමයි. කෙසේ වෙතත් මේ සමුළු පැවැත්වුණු කාලෙම ඇය ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ වෛද්‍යවරිය ලෙසද ලන්ඩනයට ගිහින් තියෙනවා. ඒ වෙනුවට ඔව් එතනින් ලක්ෂ 8ක් අරගෙන තියෙනවා. ඒ තරම් රටට ආදරේ වෛද්‍යවරියක් ලක්ෂ 15. කෙනෙක් ක්‍රිකටුත් ගහන ගමන් net ball උත් ගහලා කියන්නේ. තනුව ඒ කොච්චර දක්ෂයිද කියලා. Excitement builds ahead of 2019 so Sri Lanka Pro World Surf League qualifiers daily FT පුවත්පත් ප්‍රවෘත්තියක් පළවෙන්නේ. කිෂු ගෝමස් ජෝ නමරතුංග තිලක් වීරසිංහ වැනි මහත්වරුන් මේ ඡායාරූපයේ සිටිනවා. යනුව 2019 මේ මාස අග World Surf League නැත්නම් ලෝක සර්ෆ් ලීග් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලංකාවේ ආරුගම් මේ මුහුදු තීරණය පැවැත්වෙනවා. මේක ඉතාම හොඳ දෙයක් ලංකාව ජාත්‍යන්තර තලයට ගෙනීමට සංචාරක ව්‍යාපාරය තුළින්. දැන් අපි අවධානය යොමු කරන්නේ කතුවකින් වලට. කතුවකෙන් අපි කියන්නේ ඉස්සලා මොකද රසපොත්පතේ කතුවකේ පොඩ්ඩක් මතක් කරමු. රසපොත්පතේ කතුවකේ මතක් කරන්නේ මගියා සහ ප්‍රවාහණය කියලා තමයි කතුවකේ නම් කරලා තිබෙන්නේ. පසෙකට ගාල් කර තිබු බස් රථ 100කට වැඩි ප්‍රමාණයක් නැවත සුදුසු පරිදි සකසා තිබේ. එය ප්‍රශංසනීය කරුණකින් මෙරට පොදු ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ වෙනම අංශ දෙකක් වන්නේ ගමනාගමන මණ්ඩල සහ පෞද්ගලික බස් රථ සේවයයි. ඊට අමතරව දුම්රිය සේවාවත් තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ සෝකීය ප්‍රමුඛ මුඛ්‍ය පරමාර්ථයත් හා තේමාව කොට ගන්න ආරක්ෂාකාරී කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සැපයීම සහ නියාමන රාමු ස්ථාපිත කිරීම බවයි. පෞද්ගලික බසින්යන්ගේ සංගම් සඳහන් කරන පරිදි ඔවුන්ගේ එකම අභිප්‍රාය වන්නේ ජනතාවට හොඳ සේවාවක් සැපයීම කියලා තමයි රසපොත්පත කතුව කී ආරම්භ කරන්නේ. කතුවේක ඉවර අවසන් කරන්න මෙන්න මේ ආකාරයෙන් වචනයක් එහෙමෙහි වන විටක වර්ජන වලට යන්නට පෙර ඔවුන්ට ජනතාවගේ පැත්තෙන් සිතනට බොහෝ කාරණා තිබේ. ඒවා කිසිවක් ඉටු නොකර මගියා යනු බස් රථයේ වටිනා පුද්ගලයා කියා ස්ටිකර් ඇලව්වාට පළක් නැහැ කියලා තමයි රසපොත්පත තම කතුවකියෙන් පෙන්වා දෙන්නේ. දෙල්නු ස්පොත්පතේ කතුවකට අවධානය යොමු කරනවා. A great opportunity Sri Lanka enjoyed nearly 10 years of peace from May 2009 which catapulted Sri Lanka to the world's front ranking tourist destinations. Lonely Planet declared Sri Lanka as the number one destination for 2019 which resulted in an upsurge in tour bookings. Sri Lanka was well on its way to meet the intended tourist arrivals. මේ කතා කරන්නේ සංචාරක ව්‍යාපාරය සහ බෝරා
සමුළුව පිළිබඳව. This came in the form of annual gathering of the world Dawoodi Bora community led by His Holiness Dr. Sedna Mufdai Saifuddin, which is now being held in Colombo. The leader of the Dawoodi Bora community delivered the first sermon of Ashram Mubarak in Hussein Masjid in Colombo in the presence of over 21,000 Bora community members from all over the world, as he has been his practice over the last few years. මේ අනුව දැන් මේ බෝරා සම්මේලනය සංචාර ව්‍යාපාරයට කොච්චරක් හොඳක් වුණාද සහ ඒ තුලින් අපේ රටට හොඳ කීර්තිනාමයක් ලැබෙනවා කියන කතා කරන්නේ අපි දැන් වෙලාව බලමු. ඩේල් නිවුස් පුවත්පතේ කතුවේ කිය හදමින් කළ තිබෙන සංචාර ව්‍යාපාරය සහ මේ බෝරා සම්මේලනය සම්බන්ධයෙන් ඒ අදට නියමිත අපගේ කන්ටෙන්ට් එක නැත්නම් අපි තෝරාගත් ප්‍රවෘත්තීන් දේශපාලන පුවත් කාලන පුවත් राजकारी गोड़ा दवासेम सार्थक न्यूज मॉर्निंग बलापुर शुभ दवा।